business report. මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සතුටුවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මාර්තු 31 වන විට දේශීය ණය රුපියල් බිලියන 17,252ක් දක්වා ඉහළට. තහනම මැද රථවාහන 44,000ක් මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු. ජනපති අපනයන වෙළඳපොළ ජයගත හැකි මඟ කියයි. WhatsApp වාණිජකරණය වේ. From Studio 24, here's Dulmini Hansika. අයිබෝවන් දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙනෙන ද නයිට්ලි බිස්නස් රිපෝට් සමගින් ඔබාදත් එක්වන්නේ. ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් වාර්තා කර ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂික ජුලි කොසෙක් පවසනවා. ඇය වැඩිදුරටත් සඳහන් කළේ වැඩසටහන් පරිණිමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම් සඳහා කඩිනමින් එළඹෙනු ඇති බවට දැඩි අපේක්ෂාවෙන් පසුවන බවයි. ණය වැඩසටහනේ දෙවැනි ඇගේම් සමාප්ත කිරීම සඳහා වන ආර්ථික ප්‍රතිපත්ති සහ හතරවන වගන්තියේ උපදේශන සම්බන්ධයෙන් IMF කාර්යමණ්ඩලය ශ්‍රී ලංකා බලධාරීන් සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණියා. IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ජුනි 12 වනදා එම දෙවැනි ඇගේම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය උද්දමනය පහළ දැමීම දැන් ආරම්භ වී තිබෙනවා. උද්දමනය සීක්‍රෙන් පහත වැටීම, වත්කම් සංචිතයේ ශක්තිමත් වීම ආර්ථික වර්ධනයේ මූලික සලකුණු වන අතර එහිදී මූල්‍ය පද්ධතිය ස්ථාවරත්වය රැකගැනීමද වැදගත්. දෙවැනි ඇගේමට අදාළව ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණවල කාර්ය සාධනය ඉහළ මට්ටමක පවතිනවා. දෙවැනි ඇගේමට අදාළ කොන්දේසි බොහොමයක් පමා වී හෝ සම්පූර්ණ කර ඇති අතර ඇතැම් අංශවල ප්‍රතිසංස්කරණ තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඊළඟ පියවර වශයෙන් බාහිර ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා සමාප්ත කළ යුතු අතර නිල ණය හිමියන් සමග ප්‍රතිපත්තිම එකඟතා ක්‍රියාවට නැංවිය යුතු වනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය බොහෝදුරට අවසන් වී තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මකයි. විශේෂයෙන් නිල ණය හිමි කමිටුව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට අදාළව බලධාරීන් පුළුල් සාකච්ඡාවල නිරත වන අතර චීන එක්සිම් බැංකුව සමගද අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතයි. බාහිර බැඳුම් කර හිමියන් සමගද කඩිනමින් ප්‍රතිපත්තිම එකඟතාවන්ට පැමිණීම සඳහා සාකච්ඡා ක්‍රියාත්මකයි. චීන සංවර්ධන බැංකුව සමග සාකච්ඡාද උසස් මට්ටමකට එළඹිලා තිබෙනවා. ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණය හිමියන් සමග කඩිනමින් එකඟතාවකට පැමිණෙන්න හැකිවනු ඇති බවට ඉහළ බලාපොරොත්තුවක් පවතිනවා. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සහ ශක්තිමත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බව කිව හැකියි. මේ වසරේ මාර්තු 31 වනදා වන විට මෙරට දේශීය ණය රුපියල් බිලියන 17,252ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළා. 2023 දෙසැම්බර් 31 වනදා වන විට දේශීය ණය රුපියල් බිලියන 17,251ක් වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. එසේම මෙරට බාහිර ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක්. 2022 වසරේ අප්‍රේල් සිට නොගවූ බාහිර ණය වාරිකවල වටිනාකම වූ ඩොලර් බිලියන 5.5ක් බවයි රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා සඳහන් කළේ. කවුරු ආණ්ඩු පාලනයක් මේ රටේ කළත් අවසානයේ රටේ මිලියන 22ක ජනතාවට රජයක් විසින් ඉටුවිය යුතු කාරණා, වෙනස් කළ යුතු කාරණා, වෙනස් විය යුතු කාරණා සිදු කිරීම තමයි රජයක වගකීම බවට පත් වෙන්නේ. එයින්ද අපේ රටේ ණය තිරසනභාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් මේ වෙනකොට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුවෙනවා වගේම ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය අපිට ලැබෙනවා. ඒ තුළ මේ රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් මේ වෙනකොටම ජනතාව තුළ, රට තුළ, ආයෝජක ඇන්තුල ජාත්‍යන්තරයේ ගොඩ නැගමින් පවතිනවා. ඊයේ දිනේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාව තුළ ප්‍රකාශ කරනවා.
එකක් අපි ජූනි මාසේ 12 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ දෙවනි සමාලෝචනයේ සම්බන්ධයෙන් ඔවුන්ගේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවට ගැනෙනවා කියන එක මේ වෙනකොටම නිවේදනය කරලා තියෙනවා. ඒක ශ්‍රී ලංකාවට ඉතාම වැදගත්. අපි විශ්වාස කරනවා අපි මෙතෙක් කරපු ප්‍රතිසංස්කරණ සහ එකඟතා සම්පූර්ණ කිරීම තුළ ඒ වගේම පෙන්වලා දෙන කැපකිරීම තුළ අපිට එතනින් එහාට යන්න. ඒ කියන්නේ තුන්වෙනි මාර්ගය නිදහස් කර ගැනීමේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියන විශ්වාසය රජයක් හැටියට අපිට තියෙනවා. මේ වෙනකොටම අපි ද්විපාර්ශ්වික නැය හිමියන් එක්ක නිල නැය හිමියන් එක්ක නිල නැය හිමියන්ගේ කමිටුව සමග සාකච්ඡා කරලා ඒ අවශ්‍ය සහයෝගය අපිට දෙපාර්ශ්වයෙන්ම ලැබිලා. ඒ කියන්නේ එක පැත්තකින් OCC එක නිල ඔෆිෂල් කැඩිට කමිටිය එක අනෙක් පැත්තෙන් පැරිස් ක්ලබ් සෙක්‍රටේරියට් එක මේ සියලු දෙනාගේම සහයෝගය ඇතුව අපි මේ වෙනකොටම ප්‍රතිපත්තිමය වශයෙන් නිල නැය හිමියන් එක්ක යෝගතාවයන් ලැබිලා තියෙනවා. විනිෂ්පාදනය ප්‍රමුඛ කරගනිමින් තර්ගකාරී අපනයන වෙළඳපොළ ජයගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 2030 වන විට නවීන තාක්ෂණය භාවිත කරමින් තර්ගකාරී කෘෂිකර්මාන්තයක් කරා ගමන් කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ ඊයේ පසුරුවේ පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී. රටපුරා තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ටහස 26ක ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටහසයකට රුපියල් මිලියන 25 බැගින් වෙන් කර තිබෙනවා. එම නියම ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක්ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කෙරුණා. කෘෂිකර්ම හා ධීවර යන අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක වැඩසටහන්, තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ වැඩසටහන් සහ කෘෂි නවීකරණ වැඩසටහන් සඳහා පෞද්ගලිකාංශයේ සහභාගිත්වය යන කරුණු මෙම වාර්තාවට ඇතුළත්. නවීන තාක්ෂණය භාවිතයෙන් අපනයන වෙළඳපොළ සඳහා තර්ගකාරීව භාණ්ඩ සැපීමත්, ඒ තුළින් අපනයන වෙළඳපොළ ජය ගැනීමත්, විදේශ විනිමය හා ගොවි ආර්ථිකයේ ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතිය අරමුණයි. මෙම ඉලක්ක ජය ගැනීම සඳහා රිලවුන් සහ වනාලීන්ගෙන් වගාවන්ට සිදුවන හානි හා පසු අස්වනු හානි අවම කර ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. අනාගත අපනයන වෙළඳපොළ සඳහා තර්ගකාරීව මුහුණ දීමේදී නවීන තාක්ෂණය අත්‍යවශ්‍ය බව මෙන්ම වගබිම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවට එක් වූ පෞද්ගලිකාංශයේ නියෝජිතයන් පෙන්වා දුන්නා. ශ්‍රී ලංකීය අනන්‍යතාවයකින් යුතු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ වෙත අපනයනය කිරීම සඳහා පවතින බාධක ඉවත් කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර සිටියා. ආනයන සීමා පැනවූ කාල සීමාව තුළ රථවාහන 44,430 වෙළඳපොළට නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසනවා. ඒ අතර යතුරු පැදි 18,144 සහ මෝටර් රථ 6,286 ආනයනය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමග මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණ වී තිබෙනවා. රථවාහන ආනයන සීමා පනවා තිබුණද කොටස් 11 කර අලෙවි කිරීම මේ වන විට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දේශීය රථවාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක නියෝජිතයින් මේ සඳහා එක්ව සිටි අතර රථවාහන ආනයනය සඳහා අවසර ලබා දීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා. ඔවුන් ඉල්ලීමක් කර ඇත්තේ ආනයන සීමා ඉවත් කිරීමේදී සිය දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර පිළිබඳවද අවධානය යොමු කරන ලෙසයි. ශ්‍රී ලංකාව තුළ රථවාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී තිබෙනවා. ව්‍යාපාරික ලෝකයේ තවත් තොරතුරු දැනගමු මේ විරාමයෙන් අනතුරුව. මෙරට තුළ ස්ටාලිංක් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දී තිබෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල සේවා පහසුකම් සැපීමේ සේවාවක් ලෙස ස්ටාලිංක් හැඳින්විය හැකියි.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ මෙම අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබා දීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන් කර ඇති බවයි. අනතුරුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් මෙම අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම් සඳහා ඉල්ලීම් කරලා තිබුණු ස්ටාලින්ග් ආයතනය සඳහා මූලික අනුමැතිය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. පසුගිය දිනදී කොමිසමේ රැස්වීමට අනුව මේකෙදී මහජන අදහස් සඳහා දින 14ක් වෙන් කරලා තියෙනවා. ඉන්පසුව අවශ්‍ය කරන අනුමැතිය සම්පූර්ණ අනුමැතිය ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් මේක ඇත්තටම අපේ රටට ඒ වගේම එකේ තියෙන අවශ්‍යතාවය එහෙම නැත්නම් මේකේ තියෙන වැදගත්කම තමයි අපේ රටේ බොහෝ තැන්වලට අපිට දුරකථන පහසුකම් ලබා දෙන්න නොහැකි ස්ථානවලට විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න නොහැකි ස්ථානවලට අන්තර්ජාල පහසුකම් ලබා දීමට හැකියාවක් තියෙනවා. ඒක අධ්‍යාපනය වෙන්න පුළුවන්, කෘෂිකර්මය වෙන්න පුළුවන්, මත් නැත්තම් ඉවරයන්ට වෙන්න පුළුවන්, ඒ වගේම සංචාරක කර්මාන්තයට වෙන්න පුළුවන්, ඒ වගේම පර්යේෂණ සඳහා මේක ඉතාමත් වැදගත් කාරණාවක් වෙනවා. ඒක නිසා එක පැත්තකින් අන්තර්ජාලය පහසුකම් ලබා දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද පවතින සියලුම දුරකථන සමාගම් සමග සහසම්බන්ධ වෙලා කටයුතු කරද්දී එකේ තියෙන ප්‍රධානම අභියෝගයක් තමයි අපිට සමහරක් ප්‍රදේශවල තියෙන අපහසුකම නිසා ඒකේ තියෙන අභියෝග නිසා අපිට ඒ කුළුණු ගොඩනගන්න හැකියාවක් නැහැ. ඉතින් මෙවැනි ආකාරයේ චන්ද්‍රිකාව ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා වෙන එකෙන් අපිට ඒ පහසුකමත් ලබා ගන්නවා. ඒ වගේම අපේ ඉලක්කය මුළු රටේම අපි අන්තර්ජාල පහසුකම් ඉතාමත් කඩිනමින් ලබා දෙන්න මේකෙන්. මෙරට පාරිභෝගිකයන් වෙත විශිෂ්ටතම ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ සමීප කරවන සිංහගිරි පුද්ගලික සමාගම විසින් සිය වෙබ් අඩවිය නව මුහුණුවරකින් හඳුන්වා දී තිබෙනවා. www.singhagiri.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් දැන් ඔබට නව මුහුණුවරකින් ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ මිලදී ගත හැකි. පහසුවෙන් පරිහරණය කිරීමට හැකිවන පරිදි නව මුහුණුවරකින් www.singhagiri.lk වෙබ් අඩවිය හඳුන්වා දී ඇති බව සිංහගිරි පුද්ගලික සමාගම සඳහන් කළා. මෙම වෙබ් අඩවිය වසර 10කට අධික කාලයක් පුරා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ විශ්වාසයෙන් යුතුව ගනුදෙනු සිදු කරමින් සාර්ථකව ව්‍යාපාර කටයුතුවල නිරත වී තිබෙනවා. උසස්ම තත්වයේ ලොව සුපතල නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත සමීප කරවීම සඳහා දිවයින පුරා ආවරණය වන පරිදි ප්‍රදර්ශනාගාර ජාලයක් සහ විශිෂ්ට අලවියෙන් පසු සේවා ජාලයක් සිංහගිරි පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මකයි. සිංහගිරි වෙතින් දහසකට වඩා වැඩි ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන මාදිලි ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ නාමයන් වලින් වෙළඳපළට හඳුන්වා දී තිබෙනවා. www.singhagiri.lk වෙබ් අඩවිය වෙත ඕනෑම අන්තර්ජාල උපාග්‍යයක් හරහා සම්බන්ධ විය හැකි. කිසිදු අවහිරතාවකින් තොරව අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. පළමු සති දෙක ඇතුළත සිදුකරන මිලදී ගැනීම සඳහා විශේෂ වට්ටම් ලබා දෙන අතර ලැප්ටොප් සඳහාද විශේෂ දීමනාවක් ලබා දීමට නියමිතයි. ඔන්ලයින් හරහා මිලදී ගන්නා නිෂ්පාදන දිවයින පුරා ඕනෑම තැනකට නොමිලේ ප්‍රවාහනය කිරීමට සිංහගිරි පුද්ගලික සමාගම කටයුතු කර තිබෙනවා. තෝරාගත් බැංකු සහ මූල්‍යායතනවල ක්‍රෙඩිට් කාඩ් පත් සඳහාද වාරික ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව පවතින බවයි සිංහගිරි පුද්ගලික සමාගම සඳහන් කළා. මෙටා සමාගම විසින් වට්සප් යෙදවුම සඳහා AI තාක්ෂණය භාවිත කරමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මෙම ක්‍රමවේදය මගින් මෙටා සමාගමට වට්සප් යෙදවුම ලබා දෙන දායකත්වය ඉහළ යනු ඇති. මෙටා සමාගම විසින් වට්සප් සඳහා සිය පළමු AI මත පදනම් වූ දැන්වීම් ඉලක්ක කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා. පසුගියදා බ්‍රසීලයේ පැවති සමුළුවකදී මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාක් සකර්බර්ග් විසින් ප්‍රදර්ශනය කරන ලද වීඩියෝවකින් අනතුරුව එම සමාගම මේ බව නිවේදනය කළා. ඒ අනුව වට්සප් යෙදවුම පණිවිඩ හෝමාරු කර ගැනීමට පමණක් සීමා නොවී වාණිජ්‍ය අරමුණු සඳහා යොදා ගැනීමට නියමිතයි. ෆේස්බුක්, ඉන්ස්ටාග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලා
ක්‍රියාත්මක වන අයුරින් WhatsApp යෙදවමුද ඒ අනුව ඉදිරියේදී සමාජගත වනු ඇති. WhatsApp හි උපායමාර්ගික වෙළඳ ප්‍රධානි ගිලියමි හාන් සඳහන් කළේ මෙම AI මෙවලම හඳුන්වා දීම හරහා පරිශීලකයන්ට දැන්වීම් බෙදා හැරීමට අවස්ථාව සැලසෙන බවයි. තවදුරටත් මෙම දැන්වීම් බෙදා හැරීමට පරිශීලකයන් විසින් ගෙවීමක් කළ යුතු බැවින් එය සිය ව්‍යාපාරයට වැදගත් වනු ඇති බවද ඔහු සඳහන් කළා. මෙටා සමාගමේ දෛනික පරිශීලකයන් බහුතරයක් WhatsApp යෙදවුම භාවිත කළද එම යෙදවුම මෙටා සමාගමේ සමස්ත ආදායමට ලබා දෙන්නේ අවමදායකත්වයක්. ඒ හේතුවෙන් මෙටා සමාගම මෙම AI මගින් දැන්වීම් පළ කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා. දැන් ආයතනික පුවත් කිහිපයක් කෙටියෙන්. මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යටතේ සෙයට් කැලණි හෝල්ඩිංස් සමාගම විසින් 2024 වසරේ පළමු මාස තුන තුළ පාසල් 10ක් සඳහා මාර්ග සුරක්ෂිතතා කට්ටල ලබා දී තිබෙනවා. එම මාර්ග සුරක්ෂිතතා වැඩසටහන 15 වසර දක්වා දීර්ඝ කර ඇති අතර මාර්ග සුරක්ෂිතතා කට්ටල 3270ක් පාසල් 10ක් වෙත බෙදා දීම සිදු කෙරුණා. ප්‍රතිලාභී සෑම පාසලකටම මාර්ග ආරක්ෂණ සංඥාපුවරු 7ක්, රථවාහන කේතු 10ක්, රථවාහන නියාමක ජැකට් 10ක් සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ පොත් 300ක් ලබා දී තිබෙනවා. කර්ටින් විශ්වවිද්‍යාලය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලොව ඉහළින්ම සිටින විශ්වවිද්‍යාල අතරින් එක් විශ්වවිද්‍යාලයක් වනවා. 2022 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම තුළ පළමු සේ අතරට පැමිණීමටද කර්ටින් විශ්වවිද්‍යාලයට හැකි වුණා. ශ්‍රී ලංකාවේ සිටිම අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට හැකිවීම මගින් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා වැයවෙන පිරිවැයෙන් 70%ක් ඉතිරි කර ගැනීමට සිසුන්ට හැකියාව ලැබෙනු ඇති. ව්‍යාපෘතියේ මූලික අධ්‍යයන වෙනුවෙන් ප්‍රාග්ධන හා මූලික කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 2.5ක්. බහුවාර්ෂික නොවන බෝග සඳහා අවශ්‍ය කෙරෙන කෘෂිකර්මික අවශ්‍යතාවන් සපුරාලීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත අලවිකරණ හා බෙදාහැරීමේ කටයුතු ලංකීම් සිලෝන් PLC පූර්ණ අනුපත්තිත සමාගමක් වන සන්නැග්‍රෝ ලයිෆ් සයන්ස් ලිමිටෙඩ් විසින් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම වසර අවසානය වන විට මෙම නව කර්මාන්ත ශාලාවේ වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙරට විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් හි අනුග්‍රහයෙන් මෙරට පවුල් 5ක් සඳහා තුර්කිය ස්තාම්බුල් වෙත සංචාරය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. සෙලින්කෝ ලයිෆ් හි ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහනේ විශිෂ්ට ත්‍යාගලාභී ජයග්‍රාහකින්ට මෙම අවස්ථාව උදා වුණා. මේ වසරේ ඒෂියන් බැංක ග්ලෝබල් එක්සලන්ස් ඉන් රීටේල් ෆයිනන්ස් සර්විසස් සම්මානවලදී අකණ්ඩව 14 වන වරටත් හොඳම පාරිභෝගික බැංකුව ලෙස සම්මානය හිමිකර ගනිමින් ලාංකීය බැංකු ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත්වරක් සනිටුවන් කිරීමට පසුගියදා හැඩ නැෂනල් බැංකුව සමත් වුණා. කොටස් සලඳපලේ නවතම තොරතුරු දැනගමු මේ විරාමයෙන් අනතුරුව. කොටස් සලඳපලේ අද දිනේ ක්‍රියාකාරීත්වය මොන අයරින්ද සිදු වෙලා තියෙන්නේ මේ පිළිබඳ තොරතුරු දැනගමු කැපිටල් ට්‍රස්ට් සිකියුරිටීස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රොෂාන් ප්‍රනාන්දු මහතාගෙන්. අයිබන් රොෂාන්. අයිබන් දිරිමිලි. කොටස් සලඳපලේ ගනුදෙනු දිහා සලකා බැලුවොත් ගෙවි ගිය දින තුල සිල කොටස් මිරදර්ශකය පෙරදිනට සාපේක්ෂව ඒකක 3ක් ඉහළ ගොස් දින අවසානයේ 12314ක් වශයෙන් සටහන් වුණා. S&P SL20 මිරදර්ශකය බැලුවොත් ඒකක 4ක් ඉහළ ගොස් දින අවසානයේ 3655ක් ලෙස සටහන් වුණා. වෙළඳපොලේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.27ක් වශයෙන් සටහන් වුණා. ප්‍රතිශතයක් ලෙස වැඩිම මිල ඉහළ ගිය සමාගම් ලෙස සලකා බැලුවොත් ඉදිරින් සිටීමට නේෂන් ලංකා ෆයිනන්ස් සමාගමට හැකියාවක් තිබුණා. ඊට පසුව පිළිවිලෙන් නේෂන් ට්‍රස්ට් බැංක්, ටාජ් ලංකා හොටෙල්ස්, ග්‍රීන් ටෙක් එනර්ජි, ලංකා ක්‍රෙඩිට් සමාගම් සටහන් වුණා. ප්‍රතිශතයක් ලෙස වැඩිම මිල පහල්ගේ සමාගම් ලෙස සලකා බැලුවොත් පිළිවෙලින් සිලෝන් හොස්පිටල්ස්, UB ෆයිනන්ස්, සිලෝන් හොස්පිටල්ස්, සොෆ්ලොජික් ෆයිනන්ස්, මුලර්ස් ඇන් ෆිලිප්ස් සමාගම් සටහන් වුණා. S&P SL මිලදර්ශක දිහා බැලුවොත් අපිට පෙනෙන්නේ දවසේ ආරම්භයේදී යම්කිසි ඉහළ යාමක් සටහන් වී දවස අවසානයේ යම්කිසි පහත යාමක් සටහන් වෙනවත් එක්කම අපි දක්නට ලැබෙන්නේ සුළු ප්‍රමාණයකින් S&P SL 20 මිලදර්ශකය ඉහළ යාමක්.
සීල කොටස් නිර්දේශකයේ බැලුවත් අපි දක්න ලැබෙන්නේ දවසේ මැද භාගයේ යම්කිසි පහළ යාමක් සටහන් වී දවස අවසානයේ සටහන් වෙන්නේ ඉහළාගයක් ලෙසින්. සීල කොටස් නිර්දේශකයට ඉහළ දායකත්වය පෙන්වමු සමාගම පිළිමද අපි ඉතා ඉක්මනින් විමසීමක් කළොත් කොමර්ෂල් බැංක් සමාගමට හැකියාවක් තිබුණා. කොටස් වලින් පොලේ තවත් තොරතුරු රැගෙන ලබන සතියේත් අපි හමුවෙමු. ස්තුතියි රොෂාන්. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරේ විකුණුම් මිල රුපියල් 307.44ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ සමගින් දැන් අවධානය යොමු කරමු දෛනික විනිමය අනුපාත වෙත. දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙනෙන ද නයිට්ලි බිස්නස් රිපෝට් අදට අවසන්. ලබන සතියේ හමුවෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී සතියන්තයක්.